වෙනද අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදිය සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරි වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළා යයි චෝදනා කරමින් අලස් කොම්සම විසින් ගොනු කර ඇති නඩුවක විත්තිකරුවෙකු වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවටගෙන ඉදිරිපත් කළ ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරින් තුනකුත් කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ වෙනසුරු මංජුල තිරකරත්න ඉදිරියේ කැඳවා තිබුණා. එම අවස්ථාවේදී නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිටියද පළමුවන විත්තිකරුව වශයෙන් නම් කර සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥවරයා අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් අභියාචන අධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන රීට් නඩුකරණයට අදාළව ඊයේ දින ලපාතුන් ප්‍රතිඥාවට අනුව තම සේවා දායකයා අද දින ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබෙන බව සඳහන් කළා. එම ප්‍රකාශය කෙරෙහි දැඩි දෝෂාරෝපණ එල්ල කර මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න විත්තිකරු නඩුවට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දීමට යන්නේ කෙසේදයි ප්‍රශ්න කළා. ඒ අනුව අධිකරණයේ හමුවට නොපැමිණීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවටගෙන ඉදිරිපත් කළ ලෙස දන්වා විනිසුරුවරයා වරින් තුනකුත් කළා. ඉන් අනතුරුව නඩුව ජනවාරි මාස 27 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා අවවාද කරනු ලැබුවා.